සෞඛ්‍ය සේවාව අපි කවුරුත් දන්නවා මේ මොහොතේ ඉතාම වැදගත්. මේ රට පමණක් නෙවෙයි ලෝකයේම අවධානය යොමු කරලා තියෙන්නේ බොහෝ අංශවල ප්‍රතිපාදන කප්පාදු කරලා බොහෝ ක්‍රියාකාරීත්වයන් නවත්තලා සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපාදන වැඩි කිරීම තමයි ලෝකයේ බොහෝ රටවල මේ මොහොතේ කරමින් ඉන්නේ. ඉතින් අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් අපි විශාල විදිහට පාරම්භානවා. අපේ රටේ තියෙන සෞඛ්‍ය සේවාව වෙන ලෝකෙක කොහෙවත් නැහැ කියලා කියනවා. ඒ නිසා අපි කොවිඩ් මර්ධනයේදී පළවෙනිද දෙවෙනිද තුන්වෙනිද කියන රේස් එකේ ඉන්න තැන පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් ඊයේ ඉදිරිපත් කරපු අයවැයෙන් ලංකාවේ සෞඛ්‍ය සේවාවට වියදම් කරපු වියදම් කරන්නට වෙන් කරන මුදලෙන් සාපේක්ෂව මිලියන 600ක් අපාදුට ලක් වෙලා තියෙනවා පහුගිය රජයට පහුගිය අයවැයට සාපේක්ෂව. ඒක පහුගිය අයවැයේදී දිවිච්ච ප්‍රතිපාදනයටත් වඩා අඩු මිලියන 600ක පමණ 6000ක පමණ මිලියන 6000ක පමණ අඩු ප්‍රතිපාදනයක් මෙවර අයවැයේදී සෞඛ්‍ය සේවාවට වෙන් කිරීම මගින් බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සේවාව ඊට වඩා වර්ධනය කරන්නටද, එහෙම නැත්නම් මේ සෞඛ්‍ය සේවාවට තියෙන අභියෝග ජය ගැනීම සඳහා දෙන සහයෝගයක් වශයෙන්ද කියන එක තමයි අපි ප්‍රශ්න කරන්නේ. මොකද අපිට අද වෙනකොට සෞඛ්‍ය සේවාව තුළ එදා නොතිබිච්ච, ගිය වසරේ නොතිබිච්ච වියදම් ගණනාවක් තියෙනවා. අද වෙනකොට අපිට සාමාන්‍ය රෝගීෙකුට ප්‍රතිකාර කිරීමට පවා සම්පූර්ණ ඇඳුම් කට්ටල් ඇඳගෙන සම්පූර්ණ ආරක්ෂිත පියවර අරගන්නට වෙලා තියෙනවා. එදා පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගත්ත මුදල් හදල් තියෙන අය පවා අද නිදහස් සෞඛ්‍ය සේවාව තුළට කැඳවන්නට වෙලා තියෙනවා. එතකොට අද සෞඛ්‍ය සේවාවට අදාළව තිබිච්ච ගැටලු වලට අමතරව කොවිඩ් වසංගතයත් එක්ක කොවිඩ් වසංගතයේදී ඔබ දන්නවා PCR පරීක්ෂණම අපි කොච්චර කරනවාද, ඒ පරීක්ෂණයකට අපි කොච්චර වියදම් කරනවාද කියලා. ඉතින් මේ ආකාරයෙන් ගත්තාම කිසිසේත්ම අයවැයකින් මේ මුදල අඩු කිරීම කියන එක ප්‍රායෝගික හෝ යථාර්ථවාදී නොවන බව අපි පැහැදිලිවම කියනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක හරහා අපිට කිසියම් සේවාවන් කප්පාදු කරන්නට වෙන එක අනිවාර්යයෙන්ම ඉදිරියේදී සිද්ධ වෙනවා. එහෙම බලාපොරොත්තුවක් මේක යට තියෙනවා කියන එක මේ කලමනාකරණ ක්‍රමවේදය ඇතුලේ දිගහැරෙනවා කියන එක පමණක් අපි මතක් කරනවා. ඒ වගේම අපි මේ අරමුදල් ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපිට දැනට තියෙන තත්ත්වයක් ගැන කියන්නට ඕනේ. දැන් රසායනාගාර සේවාව ගැන කතා කරනකොට අපි බොහෝ විට මේ PCR පරීක්ෂණ ඇන්ටිජන් ටෙස්ට් ගැන කතා කරනවා, ලෝක සෞඛ්‍ය සංවිධානය දුන්න ආධාර ගැන කතා කරනවා, PCR යන්ත්‍ර ගෙවීම ගැන කතා කරනවා. ඒතර අදටත් අපි PCR යන්ත්‍ර සම්බන්ධයෙන් ඉන්නේ වසර 15කට පෙරදී තාක්ෂණය. ඒතර අපි අලුත් තාක්ෂණය ගේනවා නම් ඒවට ප්‍රතිපාදන ලැබෙන්නට සිද්ධ වෙනවා. නමුත් මේ වෙනකොට රසායනාගාර සේවා අංශයට තියෙන ප්‍රතිපාදනය ගත්තාම බොහෝ විට ඒක බිඳුව කියන මට්ටමේ තමයි තියෙන්නේ. මේ ප්‍රතිපාදන තියෙන්නේ බොහෝ විට වෙනත් තැන්වල. එක්ක ගෝලීය අරමුදලේ තියෙනවා, එක්ක ආසියානු සංවර්ධන අරමුදලේ තියෙනවා, එහෙම නැත්නම් ලෝක බැංකු අරමුදලක තියෙනවා. ඒතර ලෝක බැංකු අරමුදල කියන එක ණයක්. මේ සියලු දේවල් ගෙවලා ගන්න ණයක්. ලෝක බැංකු අරමුදල නමුත් පාවිච්චි කරන්නේ රසායනාගාර සේවාවට අවශ්‍ය විදිහට නෙවෙයි. සමහර අවස්ථාවලදී අරමුදල් වලින් වැඩ කරන්නේ මේ ව්‍යාපෘති අධ්‍යක්ෂකලාට ඕනේ විදිහට. ඒ නිසා අපි කියනවා එකක් මේ ප්‍රතිපාදන කප්පාදුව තුළින් බරපතල ගැටලුවක් ඇති වෙනවා වගේම මේ ලැබෙන අරමුදල් සහ ණය නිසියාකාරයේ කළමනාකරණය කිරීමට අයවැය තුළින්වත් අවධානය යොමු නොකිරීම කියන එක තුළ ඉදිරියේදී සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයකට ලක් වෙනවා. මොකද අපිට අවශ්‍ය එකට වඩා අනවශ්‍ය එක ගෙවීමේ යාන්ත්‍රණයක් දැනටත් දියත් වෙනවා. ඒක ගෙන්නලා ඉවරලා ඒක අපේ නෙවෙයි අහවලාගේ කියන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. 2021 එකයි ඉඳලා රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් තිබුණා. අලුත් එකක් නෙවෙයි ඒක, කප්පාදු කරා. ඒතර මේ වෙනකොට රාජ්‍ය සේවකයන්ට කිසිදු වැටුප් වැඩිවීමක් හෝ දීමනා වැඩිවීමක් මේ අයවැයෙන් දීලා නැහැ. ඒක සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා වැඩ කරන ජනබලයේ විදිහට හෙට දවසේ ඉඳන් පාරට බහින්න. ඉතින් අපි කියන්නේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කරනවා නම් මේ වෘත්ති කියන්නේ නැත්නම් මේ වැඩ කරන ජනතාවට මේ රාජ්‍ය සේවකයන්ට සරිලන වැටුපක් ලබා දීම ආණ්ඩුවේ වගකීමක්. ඒක අමතක කරලා විවිධ කතා කියලා විවිධ දේවල් කරලා අපිව රවට්ටන්න බෑ කියන එකත් අපි පැහැදිලිවම ප්‍රකාශ කරනවා.